පසුගියදා මුළු රටම කඳුළු විලක් කළ කෝප ප්‍රහාරයෙන් අප කාතරණු සමුගත් ආදරණීය චරිතයේදී සුභවේදී ශාස්ත්‍රයත් සමගින් කාගේ ආදරේ දිනාගත් අය ශාන්තා මායා දුන්නේ. ඇයගෙන බොහෝ දිනෙක නොදන්නා ඇගේ ජීවිත කතාවයි අපි ඔබ වෙත ගෙන එන්න හිතුවේ. තේනියන් කිදෙනෙකු හා පිරිමි දරුවන් 5 දෙනෙකු වුණියොත් පවුලේ 4 වෙනියා ශාන්තා කීනවින්න හැබෑම හැඩකාරියකි. එසේම උයන්න පිහන්නටත් සංගීතයටත් ඇය දැක්ුවේ පුදුම හැකියාවකි. එදා කීනවින්න පවුලේ 4 වෙනි දියණිය පසුව මුළු රටක්ම හඳුනාගත්තේ ශාන්තා මායාදුන්නේ නම් උයන පිහන කලාවේ සැබෑ ප්‍රවීණ ශිල්පිනියක ලෙසයි. සුබවේදිනියක ලෙසින් කාතරත් ආදරේ දිනු ඇය අපහැර ගියේ නොසිතූ මොහොතකයි. රටක් කම්පා කරන මෙලෙට ත්‍රස්ත ප්‍රහාරයක් කමය තම ජීවිතයට සමතුලිත ණය ප්‍රවීණ සූපවේදිනියක් පමණක් නොව තවත් හැකියාවන් රැසක්ම ඔබෙන් හුරුම කරගත්තේකි. ඇගේ වැඩිමහලු දියණිය නිසංගා මායාදුන්නේද ජීවිතයෙන් සමගත්තේ ඇගේ දියණියට මාස 7ක කුඩා දරු සිමිතියෙකු නිෂායා දියණියට තනි කරමිනි. කාන්තා පුවත්පත් සමග ඉතා සමීපව කටයුතු කළ ඇය බෙහෙවින්ම සරල ජීවිතයක් ගත කළ නිර්හංකාර චරිතයකි. එසේම ඇයගේ දැනුම තුළින් සිය දහස් ගණනක් ආලෝකය ලැබීමද ඇය ලැබූ වාකයකි. එහෙත් ඒ සියලු මතකයන් අප අතුරින් සමුගෙන ගිය ශාන්තා මායාදුන්නේ පිළිබඳ කෙටි සටහනයි මේ. ලාංකේය කාන්තා පරපුරේම ආදරණීය හිතවතියකු ශාන්තාගේ ජීවිතේ පුරාම සටහනක් තිබුණේ අපේ කමයි. මේ යන විට 66 වෙනි වියේ පසුව ඇය කොළඹ විශාඛා විද්‍යාලයේ උසස් පෙළ සමත් වුණේ. උසස් පෙළ ගණිත අංශයේදී පසු උසස් අධ්‍යාපනය හදාරා ගුරු වෘත්තියට පිවිසෙන්නේ දැයේ දරුවන්ගේ නැණ පහන් දැල්වීමේ අපේක්ෂාවෙන්. 1982 වසරේ ඇය කුමාර් මායාදුන්නේ හා විවාහ වන්නේ පාසල් ප්‍රේමයක් දරුලා වැඩිමින් එකම කැදල්ලට පූඩු වෙමින්. මහජන බැංකුවේ සේවා නිලධාරියෙකු ලෙස සේවය කරන ඔහු සැබවින්ම ඔහුගේ දයාබර ස්වාමි පුරුෂයා ලෙසින් දිග ගමනේදී දුකේදී සැපේදී එකට සිටියේ මහත් සෙනෙහසින්. මේ කැදල්ලට දිනියන් දෙදෙනෙකුගේ එක්වීමත් සමග ඔවුන් බොහෝ කාර්යබහුල වුණා. මේ නිසාම තම රැකියාවෙන් ඉවත් වන ශාන්තා තම කුටුම්බයේ සියලු කටයුතු වෙනුවෙන් කැප වෙනුයේ ඉමහත් කැමැත්තෙන්. තම පවුල් දිවියේ කෙතරම් කාර්යබහුල වුවත් ඇයගේ හැකියාවන් යන්නට ඉඩක් නොවිය. සෑම විටම ඇය අලුත් කැම තනා රස බලන්නටත් ඒ තවත් ඇය සමඟ බෙදා හදා ගන්නත් දැක්වේ පුදුමාකාර කැමැත්තක්. ඇය තුළ වූ මේ සැඟවුණු සහජ ප්‍රිතලතාවය ඇය කරා සොයා පැමිණියේ සිත ඇදගේ නොහැකි ලෙසින්. රූපවාහිනී වැඩසටහන් කාන්තා පුවත්පත් ඇගේ සමීපතමයන් වුණා. ඇය ශිල්ප ශාස්ත්‍රය අතික්‍රමණය කරමින් නිවසක් කලාකාර කරගන්න අයුරු කාන්තාවන්ට කියා දුන්නේ තම ජීවන අත්දැකීම් තුළින්. වන්නිපිටියේ පරණ කොට්ටාව පාරේ පිට ඇගේ නිවස සැබවින්ම සුන්දරත්වය උතුරා ගලන නිකේතනයක් වූයේ ඇගේ සොඳුරු දෑතින්. එසේම ඇය සූපවේදයේ එඩවන්ත පෙරලියක් කළ සූපවේදිනියක් ලෙසින් ජනප්‍රියත්වයට පත්වන්නේ මහරගම යෝන් රංගහලේ පැවැත්වෙන එඩවන්ත සූපවේදී වැඩමළුවක් සමගින්. ඇය සෑම විටම අලුත් දෙයක් කරන්නට අලුත් යමක් කාන්තා පරපුරට දෙන්නට මහත් උත්සාහයක් ගත් කාන්තාවක්. ඇය ඇමරිකාව, තායිලන්තය, සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව පවා සංචාරය කරමින් ලැබූ අත්දැකීම් අපේ ගෘහණයන් හට තිළිණ කළේ නිර්ලෝභී ලෙසින්. ශාන්තා ඇගේ ජනප්‍රියත්වය තුළ ඇය කිසි දිනක උඩඟු වූයේ නැත. ඇය සූප ශාස්ත්‍රය පොත් රැසක්ම පළ කරන ලද්දේ මේ දැනුමෙන්. ඒත් ඇගේ දෛවයේ අවසානය මෙවැනි අයුරකින් අවසන් වෙතයි කවුරුත් නොසිතන්නට ඇත. තම පවුලේ දියණියන් දෙදෙනා, බෑණනුවන් දෙදෙනා හා තම සැමියා සමග ශංගිලා හෝටලයට යන ඇය සෙල්ෆි ඡායාරූපයක්ගෙන හෝටලයේ පහළ මාලට පැමිණියේ තම වැඩිමහල් දියණියන් සමගින්. ඒ හෝටලයේ අවට පරිසර සුන්දරත්වයේ දිවියේ ආහාරයක මිහිර විඳ ගැනීමටයි. එහෙත් ඒ කුරුළු බෝම්බය සොයා ආවේ ෆෑන් ඒෂියා කළමනාකරණියෙකු වූ ඇගේ වැඩිමහල් දියණිය වූ නිසංගාගේ ජීවිතයේද උතුරා ගනිමින්. මේ සිදුවීම මේ ම්ලේච්ඡ වූ ප්‍රහාරයේ එක් අමිහිත් සිද්ධියක් පමණයි. කෙතරම් අහිංසක ජීවිත ප්‍රමාණයක් රසේ අහිමි වුණාද. ශාන්තා මායාදුන්න නම් ඒ දක්ෂ සූපවේදිනියගේ හැකියාව හා දැනුමින් තව දක්ෂ කී දෙනෙක් බිහිවන්නට ඉඩ තිබුණාද. ඇය මෙලෙසින් මෙලව හැර යන්නට තරම් කුරුළු බෝම්බේ සැහැසි වුණේ ඇයිදයි සමස්ත ශ්‍රී ලාංකික කාන්තාවන්ම දුක්වන්නේ හදපතුලේදී. channel තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට අමතක කරන්න එපා.